Hi guys, ඔන්න ගොඩ කාලෙකට පස්සේ අපි ආවා එනවා 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 කියලා ඔන්න අද ආවා ආවා බලන් ඉන්න අය දැන් ගොඩක් සතුටුයි අනිවාර්යෙන් අනිවාර්යෙන් මම හිතන්නේ අවුරුද්දකට ඉතර පස්සේ තමයි ආවේ TikTok එකේද Insta එකේද Facebook එකේද තව කොහෙද හැමතැනම live වලද හැම එකෙම එන්නේ නැද්ද කවුද මන්ද break up වුණාද කියලා අහලා තිබ්බා ඔව් ඒ මුල් කාලේ ඔව් අපේ වෙඩින් එකකට කලින් අපි අනිත් එක දැන් එනවා කියලා දාලා මාසෙකට වැඩි ඔව් එනවා කියලා ආවෙත් නැහැ මේ දවස් ටික ගොඩක් ඉතින් මේ දවස් කියන්නේ මේ අවුරුද්දෙම ගොඩක් බිසි වුණ අපි දෙන්න ඉතින් ඔයාලා ගොඩක් අය දන්නවා ඇයි කියලා ඉතින් අපි පටන් ගත්තේ ගිය අවුරුද්දේ මේ කාලෙදි මම හිතන්නේ වීඩියෝ එක නැතුව කියන්නේ අවුරුද්දකට එක කිට්ටුයේ ඔව් ගොඩක් කල් මන්නම් මතක නැහැ ඔව් ඉතින් අපි අද එන්න හිතුවා ඔකලුන්ට කිව්ව වගේම ප්‍රශ්න කිව්වන්නේ හිකින් තමයි කිව්වන්නේ හිකින් ඒ වෙලින් එකේ ගැන ප්‍රශ්න අහලා තිබ්බා ගොඩක් අය ඉතින් ගොඩක් තියෙන අපි ඒවලාගෙනුත් ප්‍රශ්න ටිකයි තෝරගත්තේ එකයි ඔව් ඇත්තටම ගොඩක් තියෙනවා ඒකෙනුත් සුළු ප්‍රමාණයක් තමයි තෝරගෙන අපි ආවේ ඔන්න ඔයාලට උත්තර දෙන්න ඔව් අපි නම් කියන්නත් හිටියේ අහපයි ඊට පස්සේ අර ඉන්බොක්ස් වල ලියුපයි සමහරක් අය කැමති නැහැ එයාලගේ නම දානවට සමහරක් අය ඉතින් අර කමෙන්ට්ස් වලම ලියලා තියෙනවා ඒ ඔයාලට බලා ගන්නත් පුළුවන් අපි අන්තිමට හිටුවා ඉතින් අර පළවෙනි Q&A එක වගේ ප්‍රශ්න වගේක් ඔප්ස් වැටුණා ප්‍රශ්න කීපයක් විතර තියෙනවා ඉතින් මේක ඇස්සේ තමයි තියෙන්නේ ෆෝන් එකේ ප්‍රශ්න ටික ලියන් තියෙන ඔක්කොම ඔව් මේකේ තමයි අංක ටික තියන්නේ මේකේ අංකයක් අරන් ෆෝන් එකෙන් බලලා තමයි අපි කියන්නේ යන්නේ යස් එහෙනම් අපි පටන් ගමු වැඩි කතා නැතුව ඔව් මොකද මම හිතන්නේ ටිකක් වෙලා වීඩියෝ කියයි මොකද ප්‍රශ්න වෙඩින් එක ගැන ප්‍රශ්න ගොඩක් කියන්නේ තියෙනවා තියෙනවා කියන්නේ ඔය ප්‍රශ්න කෙටි වුණාට උත්තර එන දිගයි දිගට දෙන්න වෙනවා ඒ වගේම අමතර ප්‍රශ්න ටිකකුත් තියෙනවා ඔව් ඒ ටිකටත් උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා අපි බලමු එහෙනම් එහෙනම් බලමු සාලි පටන් ගන්න එකට වෙනද වගේම අල්ලෝර 14 වෙනි ප්‍රශ්නේ මොකද මම මේව ඩිලීට් කරන්න ඊට පස්සේ ඔව් ඊට පස්සේ ඩිලීට් කරන්න හා මකද්ද ලංකාවේ ගැහෙනු දෙන්නෙක්ට දෙන්නෙකුට විවාහ වෙන්න පුළුවන්ද හොඳ ප්‍රශ්න ලංකාවේ ගැහෙනු දෙන්නෙකුට විවාහ වෙන්න බෑ හැබැයි ට්‍රාන්ස් වෙච්ච දෙන්නෙකුට විවාහ වෙන්න පුළුවන් ලංකාවේ ඔව් මෙහෙ ඉතාලියේ ලංකාවේ තාම ලෙස්බියන් ලහට මෙරි කරන්න බෑ ලීගල් නෑ ලීගල් නෑ ඉතාලියේ ගැහෙනු දෙන්නෙක්ට ඕගනයිස් කළේ වෙඩින් ප්ලෑනර් කෙනෙක්ද නැත්නම් ඔයාලා දෙන්නද නෑ අපි වෙඩින් ප්ලෑනර්ස් ලව බැලුවා ඒත් අපේ බජට් එකේ හැටියට කියන්නේ අපි අපි බජට් එක හැටියට අපි දෙන්න තමයි ප්ලෑන් කරේ අපි වෙඩින් ප්ලෑනර් කෙනෙක් ගත්තේ නෑ ඉතින් මෙහෙ වෙඩින් ප්ලෑනර්ස් ලා ගොඩාක් ගණන් දෙන්නගේ බජට් එක හැටියට ඉතින් අපි දෙන්න මම තමයි බැලුවේ ශාලි බැලුවේ නෑ මං හිතන්නේ ශාල්ට කොහොමත් ඕන කරේ අපි දෙන්න කියන්නේ විශේෂයෙන් ශාල්ට ඕන විදිහට වෙනවට තමයි ඉතින් ඕන උනේ ඔව් ගොඩක්ම අපි ගිය අවුරුද්දේ පෙබරවාරි වල ඉඳන් තමයි වැලන්ටයින් එකෙන් පස්සෙ තමයි වෙඩින් එක ලෑස්ති වෙන්න පටන් ගත්තේ අපි අපි ප්ලෑන් කරන්න පටන් ගත්තේ ඔව් ඒකත් හේතුවක් තියෙනවා මම පස්සේ කියන්න ඒ හේතුව අන්තිමට කියයි මන් දන්නේ නෑ ඒක තමයි උත්තරේ නේ ඔව් අපි දෙන්න තමයි ඉතින් වෙඩින් එක ප්ලෑන් කරේ කෙනෙක් නෙමෙයි මන්නේ අල්ලෝරා දොළොස් වෙනි ප්‍රශ්නේ 12 වෙඩින් එකට මොන වගේ කෑමද දුන්නේ කියලා අහලා වෙඩින් එකට කෑම සම්බන්ධව කතා කරොත්
වැඩිපුර උනන්දුවක් දැක්කෝ දිලා. ඔව් මට ඕන කරේ මාත් චුට්ටක් උත්තර දෙන්න. ඔව් මට ඕන කරේ කියන්නේ දැන් ඉතාලිය අයත් ආපු හින්දා ඉතාලි සහ ශ්‍රී ලංකන් කිචන් එකට තමයි ඉතින් යන්න. ඔව් එයා තමයි ගොඩක් ඒ කියන්නේ ගොඩාක් කැම්ප් ඇත්තේ ගොඩක් හිතුවා. ඒ වගේම කේටින් එකකින් හොයාගන්න ගොඩක් අමාරුයි. අමාරුණා කේටින්. ඔව් කේටින් එක කරේ ඉතාලි කෙනෙක්. ඒ වගේම කියන්න ඕනේ අපි ස්පෙෂලිස්ට් දෙයක් ස්පෙෂල් දෙයක් වෙඩින් එකේ කැම් වලට එකතු කරා. වෙඩින් එක ඉස්සරහට වීඩියෝ දාද්දි සමහර විට බලා ගන්න පුළුවන් වෙයි. අපි ඇත්තටම බිත්තර ආප් එකතු කරා. ඔය මුළු කැම් එකේම කිව්වක් මත දෙයක්. ඔව් ඒ ෆොටෝ එකක් දාන්න පුළුවන්. ෆොටෝ එකක් දාන්න පුළුවන් අපිට. විශේෂ ෆොටෝ එකක් අහගත්තා. බිත්තර ආප් එකතු කරා. මොකද කිව්වොත් ගොඩක් අය දන්නව ඇයි කියලා. මම හිතන්නේ බල්ලායත් හොඳටම දන්නව ඇයි කියලා. බිත්තර ආප් එකතු කරා ඇත්තටම. ඒ කෑම ඇත්තටම තිබුණේ ඉතාලියෙන් ශ්‍රී ලංකා මික්ස් එකක් තමයි කෑම අපි කරේ. ඔයාලට බලා ගන්න පුළුවන් ඒක තමයි කෑම වල විස්තරේ. ඔව් අනිවාර්යෙන් අපි ෆුල් වීඩියෝ එක දානවා අපිට හම්බෙච්ච ගමන්. තමන්න. ඔව්. ඒකින්ද අනිවාර්යෙන් බලන්න ටික රැඳිලා ඉන්න මෙච්චර කාලයක් රැඳිලා හිටියා වගේ මමනේ. yes 16 අන්තිම දාන්නේ වෙඩින් එකට මූණ දෙන්න බය හිතුනේ නැද්ද දිල්ලා? නෑ මට නම් කෙලින්ම උත්තර දෙන්න නෑ. මම ඒ කියන්නේ මෙයත් එක්ක පැලගිය කන්නම ඒ දෙයට මූණ දෙනවා කියලා හිටියේ. ඒ කියන්නේ බයක් තිබුණා මං ඒ දෙයට මුණ දෙන්නෙත් නැහැ. ගොඩාක් අය දැන් හැංගිලා වගේ ඉන්න ඇත් ඉන්නවනේ. එහෙම වගේ මාත් හැංගිලා ඉන්නවා. මං ඒ දෙයට මුණ දෙන්නම තමයි ඉතින් මේ දේවලුත් කරේ. ඉතින් ඒකිනේ මට බයක් නම් තිබ්බේ නැහැ. මගේ හිතේ පොඩි බයක් තිබ්බා. හැබැයි ඒ බය වෙඩින් එක දවස වෙද්දී මං හිතන්නේ ගොඩක් දුරට අඩු වුණා. ඒ බය මොකද්ද කියලා කිව්වොතින් ඇත්තටම අපි දෙන්න තමයි හැමදේම ප්ලෑන් කරේ. හරියට කරගන්න පුළුවන් වේද කියන බය තමයි ඉතින් ගොඩක් තිබුණේ. මං ඒ දිලව ගොඩක් විශ්වාස කරා. මොකද මම දන්නවා එයා වැඩ පටන් ගත්ත කියන්නේ ආ ඉතින් ඉවර වෙනකම්ම ආයේ. ඔව් ඔව් කියන්නේ අපිට මේ ප්‍රශ්න ආවා අන්තිම දවස වෙනකම්ම ප්‍රශ්න ආවා. ඉතින් පුළුවන් පුළුවන් විදිහට අපි කියන්නේ අන්තිම හොටේ කවුද මේ මගේ පැත්තේ බ්‍රයිට් කෙනෙක් ආවේ නැහැ. ඉතින් හරියටම රෑ 10ට අපි ඒක දැනගත්තේ. පහුවදා අපිට ආව උනා 10ට දැනගත්තා. 10ට 10 මාට විතර දැනගත්තනේ. ඔව්. දැනගත්ත කියන්නේ තාමවත් නැහැ කොහෙද කියලා දන්නේ නැහැ ඒත් වශයෙන්ම කිව්වා. ඉතින් ඒ වගේ ඉතින් ඒ වගේ ප්‍රශ්නත් ආව ඉතින් ඔයාලට කියන්න. ඒක සමහර විට එහෙම උනේ ඇත්තටම අපි දෙන්න විතරමයි හැම වැඩක්ම කරේ. සමහර දේවල් වලදී අඩපාඩු සිද්ධ වෙන්නේ නැති. ඒත් මම හිතනවා මේ ඒ වෙලේදී අපි දෙන්නව තේරුම් ගන්න පිරිසක් ගොඩක් හිටියා. ඒ පිරිසට ගොඩක් ස්තුතිවන්ත වෙනවා තේරුම් ගත්ත නැති පිරිස ගැන. ඇත්තටම අදටත් කනගාටු වෙනවා. අනිවාර්යයෙන් කියන්නේ අපි සෝෂල් මීඩියා පැත්තෙන් අපි ෆලෝ කරා නම් ඔයාලා දන්නව අපිට කොහොමද වැඩිම හෙල්ප් කරේ කියලා. ඉතින් අන්තිම දවස් වෙනකම් ප්‍රශ්න ආවේ ඉතින් අපි දෙන්න පුළුවන් විදිහට මූණ දුන්නා ඉතින්. ආ නේද? ඒක තමයි තිබුණු බය. නෑ ඉතින්. ඒක මම නෙමෙයි ද? නෑනේ ඔයානේ දැන් කිව්වේ බය. මමනේ ඔයාටයි ප්‍රශ්න ආවේ. ඕකේ. මගේ අතේ ෆෝන් එක තියෙනවා කියන වාට ප්‍රශ්න ආවා කියන එක. හරි. 10 වෙනි ප්‍රශ්න. හොඳ ප්‍රශ්නයක්. වෙඩින් එකෙන් පස්සේ ආපු ප්‍රතිචාර මොනවාද? ඒ ගැන මොනවාද හිතෙන්නේ? ප්‍රශ්න දෙකක් එක ප්‍රශ්නයක දාලා. ඔව් ඒකට අපි දෙන්නම උත්තර දෙනවා කොහොමද ප්‍රශ්න වලට. මොකද එයාට හැංගෙන විදිය මට හැංගෙන විදිය දැනෙන විදිහත් එක්ක. වෙඩින් එකෙන් ප්‍රශ්න ගොඩක් ප්‍රතිචාර ආවා. ඇත්තටම කිව්වොත් අපි දන්නේ නැතුව අපි කියලා අපේ වීඩියෝ හැමතරම ගියේ නැහැ. ඒක කියන්න ඕනේ. අපි දන්නෙත් නෑ අපේ වීඩියෝ ගිහිල්ලා කියලා. අපිටත් ඇත්තටම හීරු එකෙන් දාපු එක අපේ යාළු එක අපිට වෙලා තිබුණේ. එතකන් දන්නේ නෑ ඇත්තටම. ප්‍රචාර ගයන් තමයි. ගයන්නේ ඔබේ මගේ පන්ති යාළුවෝ මට කෝල් කරනවා කියලා. ඉතින් හොඳ ප්‍රචාර වගේම නරක ප්‍රචාරත් තියෙනවා ඇත්තටම. මේ ඉතින් දා කාලෙම ඉඳන්ම තියෙන දේවල් ඇත්තටම නරක දේවල් ඇත්තටම අදාළ කරගන්නේ කොහොමත් අපේ ජීවිතේට.
හොඳ දේවල් අරගෙන නරක දේවල් අයින් කරා. ගොඩක් සතුටුයි හැබැයි මේ විදිහට. ඒ කියන්නේ සමහර ගොඩක් අය ලංකාවේ අය හොඳ දේවල් දිනලා තිබුණා ඒ දේවල් වලට. ඇත්තටම සතුටුයි ඒගොල්ලොන්ගේ මානසික. ඔව් ඒ කියන්නේ ලංකාවේ මිනිස්සුන්ත් ඕපන් මයින්ඩ් එක තියාගෙන ඉන්න එක ලොකු දෙයක් දැන් හිතේ. මොකද ඉස්සර කාලේ තනිකර ක්ලෝස් මයින්ඩ් එකක් තිබ්බේ ගොඩක් අයට. දැන් මම හිතන්නේ තරුණ පරම්පරාව තමයි ගොඩක් දුරට තේරුම් අරගෙන ඉන්නවා ඇත්තටම. ඇත්තටම පොඩි දෙයක් තව කියන්න ඕනේ. ඊයේත් අපි එළියට යද්දී ඇන්ටි කෙනෙක් මැදි වයසේ ඇන්ටි කෙනෙක් අපි දෙන්නට විෂ් කරා. ඇත්තටම මට ඒක ගෙදර ඇවිල්ලා මතක් වුණා. මට දිල්ලටත් කියන්න අවතුකුණා මම ඒ ඇන්ටිගේ මානසිකත්වය ගැන ඇත්තටම සතුටු වෙනවා. ඒ වගේ කෙනෙක් ඒ විදිහට විෂ් කරාම මේ ඉතාලියෙමයි ලංකාවේ ඇන්ටි කෙනෙක්. ඉතින් ඒ වගේ තමයි ඉතින් හැමෝටම. ඔව් ඔව් ඇත්ත 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 මට මේ ඔව් මට ඒකවත් කතා කරන්න දෙන්න නැත්නම් ඔය එළියට වෛද්‍ය අපි කියන්නේ අපි දන්නෙත් නැහැ ගොඩක් අය ඉතින් අර අපිට විෂ් කරාගෙන යනවා. විෂ් කරගෙන යනවා. ඔව් ඉතින් ඇන්ටි කෙනෙක් ගැනත් යනවා. ඉතින් ඇත්තටම මේ ඇන්ටි බලනවා නම් සමහරට අපි බලන ඇති ඇන්ටි වට ගොඩක් ස්තුතියි. සතුටුයි ඉතින්. සතුටුයි ඇත්තටම එහෙම විශ් කරාට. එහෙම තමයි. ඒ කියන්නේ මොනවද හිතෙන්නේ? ඒ කියන්නේ නරකේවා අයින් කරාම මේ දේවල් ගැන ඇත්තටම සතුටුයි. අනිවාර්යයෙන්. ගොඩක් සතුටුයි. එකොළහ ඔව් කොච්චර මුදලක් වැය වුණාද කියලා තමයි අහන්නේ. මුදලක් ගියාද කියලා. කොච්චර මුදලක් ගියාද ඇත්ත? ඇත්තටම පොඩි මුදලක් නෙමෙයි ලොකු මුදලක් ගියා. ඒක මුදලක් ගියා. ඒත් අපි තාම අන්තිම ගන්දුන ටික අපි හරියට තාම බලලා. ඔව්. අන්තිමට ගිය දේවල්. මම පොදුවේවත් කියක් වගේ. මම හිතන විදිහට 30කට වඩා ගියා. ඔව් නේ. ඒවර වලින් 30ක් ඒවර 30000කට වැඩි මුදලක් වේදන් වුණා කියන එක දල වශයෙන් කියන්න පුළුවන්. හරියටම ගණක් කියන්න බෑ ඇත්තටම. ලොකු ගාණක් ළමයි. ඔයාලා මේ අපේ මේ 30000 අපේ මේ දැන් යන රේට් එක 300 මං 80ට හැදුවේ. ඔයාලා හදලා බලන්න. මේ ගාණ තමයි එන්නේ. ඉතින් පොඩි ගාණක් නෙමෙයි. කොහොමද කියන්නේ අපි බාගේ බාගේ වදි තින් ලොකු ගානක් ගියා වෙනේ අපිට. ඔව් අපිට ඉස්සෙල්ලාම හැම එකකටම ඇඩ්වාන්ස් කරන්න ඕන. බාගයක් හැම එකකින්ම බාගයක් ඇඩ්වාන්ස් කරාට පස්සේ මං කිව්වා අන්තිමට ගෙවපු මුදල් අපි තාම බලලා නැහැ. මොකද වෙඩින් එකකින් පස්සෙත් අපිට ගෙවන්න තිබ්බා. තිබ්බා. ඔව් වෙඩින් එක ඕගෝස්තු 20 තිබ්බේ. ඔව්. අපි දෙසැම්බර් වෙනකම් වගේම ගෙවාගෙන ආවා. ගෙවාගෙන. අන්තිම වදි ඔය දෙසැම්බර් වගේ තමයි. ඔව්. ගෙවුවා. ඒ ටික තාම ෆයිල් එක ඇතුළේ තියෙනවා. ඇත්තටම තාම. ඔව් ඒත් අපි බැලුවේ නැහැ තාම. වැඩ ගොඩක් ඉස්සරහට කරන්න ඉන්නවා ඉතින් අපි දෙන්න. ඉතින් ඒවත් එක්ක ඉතින් ගණන් බිම බැලෙන්නේ නැහැ ඉතින්. ඔව්. අපේ යම් කිසි මුදලක් අපේ දේවල් වලට පැත්තකින් තියපු දෙයක් තමයි අපි ගත්තේ. ඇත්තටම කාටවත් නැහැ උනේ ඒවත් තරින් ඉල්ලුවක් නැහැ. ඔව් චූටි මුදලක් අන්තිම මොහොතේ ගත්තා. ඒ මේ මොකද වාගේ නැන්දට අසනීප වුණ හිඳ අපි ඒවා එදා දුන්න හිඳ පොඩි ගාණක් ගත්තා. ඔව් ඒ දේ උනේ එකක් කියන්න ඕනේ. මම මගේ වෙඩින් එකට ලෑස්තිදි මගේ නැන්ද අසනීප වෙලා හොස්පිටල් හිටියා. ඉතින් මම වෙඩින් එකට තියපු මුදලින් භාගයක්ම මං එයාට යවුවා. ඒ භාගෙ මට ආයේ ප්‍රශ්නාව කිව්වේ ඒක තමයි. වෙඩින් එක කලිනොත් පස්සෙත් ප්‍රශ්න තමයි. ඉතින් මම මොකද කරේ ඒක මං කෙනෙක්ගෙන් ඉල්ලගෙන මං ඒක හදාගත්තා. ඊට පස්සේ ඉතින් අපි වෙඩින් එක ඉවරලා ඒක හැමිට ගෙවුවා. ඉතින් එහෙම තමයි. මොකද ඒ වගේ දේවල් වලට අනිවාර්යයෙන්ම උදව් කරන්න ඕනේ. අසනීපයක් කියන්නේ කියලා එන දෙයක් නෙමෙයි. ඒක නිසා එහෙම කරා. ඊළඟ ප්‍රශ්නේ මට නේද? මටද? මට. ඔකේ. මම ගන්නද? ඔව් ගන්න. මං කියන්න. 8. ශාලියයි රතු ඇඳුමක් ඇන්දේ. ඌ මං හිතන්නේ ඒක ශාලියගේ ප්‍රශ්නයක්. ඒක මම උත්තර දෙන්න ඕන ප්‍රශ්න නෙමෙයි නේ. බබේ. නෑ, ඒ ප්‍රශ්නේ ගොඩක් අය අහලා තිබුණා. ඒක තරහින් ඇහුවද, උන්ෙන් ඇහුවද මං දන්නේ නෑ. ඇයි ශාලිය රතු ඇඳුමක් ඇන්දේ? ඒ රතු ඇඳුම සාමාන්‍යයෙන් මං හිතන්නේ සම්ප්‍රදාය විදිය රතු ඇඳුම ඇඳගෙන ඉන්නේ. හොම් කමින් එකට නේද? ඒක නිසා එහෙම අහන්න ඇති කියලා මම හිතනේ. උනාට මම මගේ ආශාව තිබුණේ ඇත්තටම රතු ඇඳුමක් අඳින්න දෙවෙනි දවසේ මේවා කරන්න පෙන්නන්න. ඒ කියන්නේ ඔය අපිට තිබ්බ ඇති රතු නැතුව නිල් හරි අඳින්න මම සුදු ඇඳලා. අපිට ඕන පාට හිතන්නේ මගේ. ඔව් ඉතින් මට මං ආසම් පාට රතු අනික.
අනික මේ අපි කියන්නේ මම විශේෂයෙන් කැමති වෙන ඉන්දියන් ස්ටයිල් එකට යන්නත් නේ. ඔව් විශේෂයෙන් ඉන්දියන් ස්ටයිල් එකට යන්න සමහර දේවල් අපිට ඒ කරගන්න බැරුව ගියා. ඒ වෙලේ අපිට කාල වේලාව මදි වුණා. කාල වේලාව කියන්නේ අර ඉතාලියෙන් ඉන්න අපිට අර අවශ්‍ය කෙනා හොයාගන්න බැරි සාමි කෙනෙක් ඕන කියවනේ මට මතක් කිව්වනේ ඒක හොයාගන්න බැරුව ගියා. මෙහෙන්දි ගත්තත් අපිට ගන්න වෙලාවක් හම්බුන්නේ නැහැ. වෙලාවක් හම්බුන්නේ නැහැ. ඒ වගේ දේවල් තිබුණා. ඒ වගේ පොඩි පොඩි ප්‍රශ්න ඉතිං ආවා. ඒතර ගොඩක් වෙලට අපි දෙන්නට ඕන විදිහට තමයි ඉතින්. අපි දෙන්නට ඕන විදිහට කොහොම හරි අපි මේක කරගත්තා ඉතින්. ඇත්ත වශයෙන්ම කියනවා නම් රතු වැඳුමක් ඇඳේ මං ආස නිසා. ඔව් එතකොට මට ඒ අර සුදු වැඳුම අඳින්නත් හොයන්නත් පිස්සු හැදුනා. ඒ සාරි කඩේ කවුද මේ මාෂි දන්න මොකද්ද විස්තරේ කියලා. මුළු දවසම ඒ ෂොප් එකේ දා අන්තිමට මේ මොකද මං තෝරගත්ත ඇඳුමට ගැලපෙන්න මෙයාටත් දෙයක් මොකද මන් තෝරගෙන ඉවරයි. මෙයා දැක්ක ගමන් එයාට අරක ඕන කිව්වා. ඒක එයාට ගානින් වැඩක් නැහැ කියලා කිව්වා. ඒකමයි ඕන කිව්වා. මොකද මේ ඔයාලා හරියට මේ මොකද ඒ ඇඳුම දැක්කනම් මෙයාගේ නමේ තේරුම තමයි තියෙන්නේ. ඔව් ඇත්තටම ට්‍රී එක. ඔව් ට්‍රී ඔෆ් ලයිෆ් එක. සෝරි. ඒක දැක්කම එයා මේ කියන්නේ ෆොටෝ මං හිතන්නේ FB එකේ ෆොටෝස් බල බල ඉද්දි තෝ දැක්ක වෙන්න ඕනේ නේ. ඔව් ඒ ෂොප් එකේ මිලානෝ සාරිස් එකෙන් ගත්තා. මිලානෝ සාරිස් එකෙන් තමයි අපි ගත්තේ ඇඳුම. ඇත්තට මේ මාෂිටත් ගොඩක් ස්තුතියි. අපිට ගොඩාක් උදව් කරා ඒ ඇඳුම් තෝරගන්න. ඒ විදිහට ඇත්තට මෙයා මගේ වලලු එහෙම යා අතින් හදලා දුන්නේ. ගොඩක් අම්මගේ ඇඳුමත් අන්තිම මොහොතේ මේ ෂොප් එක මං හිතන්නේ වහලා තියෙන කාලේ එයා තකහණයක් ඇවිල්ලා තමයි. ඔව් තකහණයක් ඇවිල්ලා අපි වෙනුවෙන්ම ෂොප් එක පිටිපස්සෙන් ඇරලා තමයි අම්මට සාරි එක තෝරලා දුන්නේ. ඇත්තටම ඒකටත් ගොඩක් ස්තුතියි යාට. තමයි මේ ඔය වගේ මර මේ ප්‍රශ්න ආවගේ හොඳ දේවලුත් ඉතින් ආවා ඉතින් නේ. නෑනේ ඔයාමයි ගන්න ඕනේ. මොකද මමනේ උත්තර දුන්නේ. ඇයි ඉතින් වාර මට දෙන්න මම උත්තර දෙන්න. ඕකයි. නාමය. කොච්චර කාලයක් ගියාද ප්ලෑන් කරන්න? ඉතින් කියන්නේ ඉස්සලා කිව්වා ශාලි පෙබ්‍රවාරි තමා අපි 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 ගන්න හිටියේ අපි දෙන්නගේ ඇනිවර්සරි එක දවසේ. ඇනිවර්සරි එක දවසේ ජූනි 4 ගන්න හිටියේ. ජූනි 4 බෑ මොකද බැරි වුණා. මොකද මේ අපිට මේ මොකද කේටරින්ස් අය හිටියේ නැහැ. මොකද කාලේ මදි කියලා. එතකොට මේ ප්ලාස්ටික් කරගන්න අපි ගත්ත විලා එකත් කාලේ මදි බුක් වෙලා ඉවරයි කියලා කිව්වා. අපි දෙක තුනකුත් බැලුවා. බුක් කරලා තියෙන හින්දා අපි අගෝස්තු වලට දැම්මා. එච්චරද? පෙබ්‍රවාරි පටන් ගත්ත එක අගෝස්තු කියන්නේ. ඔව් පෙබ්‍රවාරි 7ක් විතර වගේ ගියා ඉතින්. ඔව් ඔක්කොම ඕගනයිස් කරන්න. අපි ගෙදර ඒ දවස්වල වෙඩින් එකම විතරයි ඉතින්. ඔව් ඉතින් තනියම. තනි කර දෙන්න විතරයි කරේ ඉතින්. ඕකේ. දැන් මමනේ. මට ගන්න. ඔය ආරම් මට කියන්න. සෝරි. 13. 13. කියන්නේ හතර මොකද්ද මම කියවන්නද? දිල්ලා ශාලිගෙන් මැරි කරන්න හැවේ කොහොමද? දිල්ලා ශාලිගෙන් මැරි කරන්න හැවේ කොහොමද? නම වාගේ මැරි කරන්න ආවේ කොහොමද කිය? ඇත්තටම මම හිතන්නේ දිල්ලාට මේ මට හොරෙන් කරන්න පුළුවන් වුණු එකම දේ. ලේසි වුණා මොකද හැමතිස්සෙම ෆෝන් සුවම චෙක් කරනවානේ. හොඳ වෙලාවට මේ පටන් ගත්තේ කොහමද මේ මම ක්‍රිෂල්ට කිව්වට මම කියවනේ. ඔව් ක්‍රිෂල්ට කිව්ව අයිඩියා එක මගේ යාළුවෙක්. මෙයාගේ කේක් එක බාර දීලා තිබුණු යාළුවට මෙයාගේ යාළුවෙක් ක්‍රිෂල් හායි. මොකද මගේ උපන්දිනේට පාටි එකක් තමයි මෙයා ලෑස්ති කරේ. ඔව් නෝමල් පාටියක් එක. නෝමල් එක යාළුවොත් එක්ක එහෙම. ඒ වගේම ක්‍රිෂල් වගේම තව එක්කෙනෙක් උදව් කරා මම හිතන්නේ. යාළුවෝ යාළුවෝ. යාළුවෝ ඔයාලා දකින්න ඇති සමහර අය. අමි උදව් කරේ. ඔව් අමි තම මුද්ද ගන්න යද්දි තාවේ මාත් එක්ක. ඔව් අමි කියන්නනේ. අමි ඔව් අමි ගොඩක් උදව් කරා අපේ වෙඩින් එකට. අමිව මතක් කරන්න ඕනේ මේ අවස්ථාවේ. අමි සිතුත්තාව. සිතුත්තාව. ඒ දෙන්න තමයි ඇත්තටම අන්තිම මොහොතේ ළඟින් හිටපු දෙන්නෙක් විදිහට කියන්න පුළුවන්. වෙන කවුරුත් නැතුව අපි දෙන්න ඇරුණාම ඒගොල්ලෝ තමයි බහැලා වැඩ කරේ. ඒගොල්ලන්ට අපි ස්තුති කියනවා ඒ දෙන්නටම අමි සිතු. මම කියන්න ගිය අපේ දිල්ලට කරන්න පුළුවන් එකම හොර වැඩේ එක තමයි. මම හිතුව ඇත්තටම මගේ බර්ත්ඩේ එක තමයි ලෑස්ති වෙන්නේ කියලා.
ඒකේ කේක් එකේ හැපි බර්ත්ඩේ කියලා තමා ලියලා තියෙනවා මම දැක්කේ. ඔයාලට ෆොටෝස් දාන්න. ඔව්. හැබැයි අපි ෆලෝ කරන අය දන්නව මොකක්ද ඉස්සරේ කියලා. මේ හැපි බර්ත්ඩේ කියලා ලියලා තියෙන එක විතරයි මම දැක්කේ. ඉතින් මම නෝමලි කේක් එක කපන්න ලෑස්ති කරාම මාව මගේ ඇස් දෙක බඳලා කේක් එක ළඟට ගේනකම් මම හිතුවේ අර මම හිතුවේ නෑ එහෙම කිසිම දෙයක්. ඊට පස්සේ හැපි බර්ත්ඩේ කියන එක ඒගොල්ලෝ අයින් කරලා will you marry me කියන එක උඩින් දාලා. වැඩි මිද කියලා උඩින් දාලා ඊට පස්සේ ඇස් දෙක ඇල්ල මම බලාගෙන ඉන්නවා ඒක තියා ඒ වීඩියෝ එක හොයලා මන් දාන්න ඔව් වෙලා ඒ කෑල්ල දාන්න ඉතින් එහෙම තමයි එදා දිලා සර්ප්‍රයිස් එක කරේ මම හිතන්නේ ඒක තමයි ආද කරන්න පුළුවන් උණු හොඳම සර්ප්‍රයිස් එක ජීවිත කාලේ මම හිතුවේ නෑ ඇත්තටම මෙච්චර ලස්සනට ඒ කියලා ඇත්තටම මෙයා වැඩ වැඩ තිබුණා ගොඩක් ඇත්තටම එදා වැඩ නේද ඔයා හවස තමයි වැඩ ඉවර වෙලා ගොඩක් මහන්සි වෙලා වැඩත් ඉවර වෙලා තමයි එදා රෑ ආවේ ඒ එනකන් අමි තමයි අමි සිටු තමයි ගොඩක් දේවල් මගේ මේ පාටියට මම්ම ලෑස්ති වුණා ඉතින් හොඳේ මමත් උදව් කරා මම හිතුවේ ඉතින් මේ බර්ත්ඩේ එකට ලෑස්ති වෙන්න කියලා ඉතින් ඔව් අනික මම හිතුවා කියන්නේ බර්ත්ඩේ එකට මෙයා බර්ත්ඩේ එකට කොහොමද හිත හදන්න ඉන්නේ මෙයා කවදාවත් හිතන්නේ නැහැ නේද අන්තිම මොහොතේ හයි කියලා. දැන් අපි වෙඩින් එක ප්ලෑන් කරන කර කර තමයි හිටිය කොහම හරි. ඒත් මං ඇයින් අහලා තිබ්බේ නැහැ. අපි නිකන් නෝමලි අපි බඳිමුද කියලා එහෙම නිකන් ඇහවට මං අර ලස්සන්ට ලොකුවට එහෙම දෙයක් කරේ නැහැ ඉතින්. මම හිතුවේ නැහැ මෙයාගෙන් ඒ වගේ දෙයක් මොකද කට්ටියම ඉන්න තැන මේ එහෙම මගෙන් අහයි කියලා හිතුවේ නැහැ. මොකද එයා එහෙම කරන කෙනෙක් නෙමෙයි සාමාන්‍යයෙන්. මං එහෙම ලැජ්ජයි. ඒතර කරන්න ඕන දේවල් ඉතින් අනිවාර්යයෙන්. මගේ අම්මයි තාතයි දෙන්නම ආවා. අම්මා තමයි චුට්ටක් අදිමදි කර කර හිටියේ. ඒ තන්තිම මොහොතේ දෙන්නම ආවා. මම විශේෂයෙන් බලාපොරොත්තු වුණේ එයාලා දෙන්නා තමයි. මොකද මගේ අනිත් මේ නෑදෑයොත් ආවා. ඒ මගේ ඔළුව මං හදන් හිටියේ. ඉතින් මගේ වෙඩින් එක දවස් අනිවාර්යෙන් මගේ අම්මයි තාත්තයි ආවේ නැත්නම් වැඩක් නැහැ කියලා. ඉතින් ඒ දෙන්න ආවා මට ඉම්පෝර්ටන්ට් වුණේ ඒ දෙන්නව. ඒ වගේම ඒ දෙන්න ආවා ඉතින්. ඔව් මටත් අම්මාව ඒ හොඳටම ඇති. මම හිතනවා මල්ලි තාත්තයි එතනට ඇවිත් බලන් ඉන්නද කියලා. අනිවාර්යෙන් අනිවාර්යෙන්. අම්මා ගන්නද? නෑ. හරි නම් වාගේ කරන්න. හරි මම උත්තර දෙන්නම්. ඔයා කියවන්න. හතර. හතර මොකද්ද? අමතක නොවන සිදුවීම කුමක්ද ශාලි බබා? මගේ අමතක ශාලි වස්තු සෝරි. අමතක නොවන සිදුවීම නෙගටිව් පැත්තෙන් ගත්තොත් එදා මෙයාගේ පැත්තෙන් කෙනෙක් එන්නේ නැහැ කියලා රෑ 10ට විතර තමයි දැනගන්න ලැබුණේ. ඉතින් ඒක පොඩ්ඩක් අවුල් ගියා වෙලෙ. ඉතින් ඒ වෙලෙදී මම කල්පනා කරේ මගේ පැත්තෙන් කෙනෙක් වයින් කරනවා කියලා. ඒත් මෙයා එහෙම හිතුවේ නැහැ. මෙයා ටෝන් කරේ අපි ප්ලෑන් කරපු විදිහට වැඩේ ඉවර කරන්න. ඔව් අපි දෙන්න ප්ලෑන් කරන් හිටපු විදිහ තිබ්බනේ. ආ ඉතින් ඒ විදිහටම තමයි. ඉතින් මටත් මෙයාට මෙයා විශේෂයෙන් ආස කරේ ඒ විදිහට. ඉතින් මට ඕන කරා ඒ විදිහටම කරන්න. ඉතින් මොකද ඒ වගේ දවසක් ආයේ එන්නෙත් නැහැ නේද ඉතින්. ආ ඉතින් එන්නේ නැති හින්දා ඉතින් අනික ස්පෙෂල් දවසක් අපි දෙන්නට ඉතින් එහෙම කැත වෙනට මම ආසත් නැහැ. ඉතින් විශේෂයෙන් තෑන්ක්ස් කරන්න ඕනේ ෂෙනින් අයියට. අන්තිම මොහොතේ එයා ආවා. එයාගේ හොඳලාට මේ
බෝයිත් අධිමදි මුකුත් කරේ නෑ මං හිතන්නේ ඉන්න අන්තිම මොහොතේ ආවා ග්‍රාසිය තැන්ක්ස් ජෙනින් අයියා වෙලාට වයිටි වේරගත්තා ඔව් එදා ඒක හිතුව ඇති විදියට අපි බේරුණා කිව්වට ලස්සන්ට අපේ වෙඩින් එක කරගන්න පුළුවන් වුණා යා නිසා ඇත්තටම යා නැත්නම් එතන ලොකු අඩුවක් ඇත්තටම කිව්වදී ඔව් ශාලිය කොහොමද හිතන් හිටියත් මං හිතන්නේ මේ මගේ මතක හැටියට එකෙනෙක් වයින් කරමු කියලා තමයි ශාලි කිව්වේ මුලින්ම ඒක ගෑනලා මේ වයින් කරනවා කියලා මම හිතාගෙන හිටියා වෙන කරන්න දෙයක් නැහැ නේ කියලා ඒත් දිල්ලා තදින්ම කිව්ව නෑ වයින් කරන්න අපි කෙනෙක් ගන්නවා කොහොම හරි කියලා ඔව් ඒක අනිත් එක තමයි ඇඳුම් වෙන කෙනෙකුට මහලා තිබුණේ ඒ සයිස් එකට ඒ අයියා ඇත්තටම කෙට්ටු කෙනෙක් එයා එුණාට එයා ඒ විදිහට ඇඩ්ජස්ට් කරගෙන ඇත්තටම අනික එක පැත්තකින් එහෙම වුණ එකත් හොඳයි මොකද අපි ඇත්තටම අපි LGBTQ ප්ලස් එකේ ඉන්න කොහොමද කියන්නේ කොමියුනිටි එකක් නේද ඇත්තටම ඒ අයියත් එතනට ගැලපුණා මම ගොඩක් ඒ කියන්නේ ඒ ලොකු වෙනසක් වුණා වගේම නිකන් ඒක නිකන් මේ එදාට වෙන්න ඕනේ කියලා නිකන් දෙයක්ත් මට නිකන් නැවතිල්ල හිතුණා ඉතින් වෙනසකටත් එක්ක ඒ අනික තව දෙයක් කියන්නේ ඒ අයියා මයිලන් සපත්තුව දාගෙන ඉදී අමාරුවෙන් ටිකක් ඒ වුණත් එයා ඇත්තම ලොකු කැපකිරීමක් කරා ඒ අනිවාර්යයෙන්ම එයාට ගොඩාක් ස්තුතියි අපේ වෙඩින් එයා තමයි මේකප් කරන්න හිටියේ මම ඒත් එයා අන්තිම මොහොතේ ගොඩක් තැන්ක්ස් කරන ආවට ඒක වෙඩින් එක ලස්සන කරාට ඇත්තටම තැන්ක් යූ අඳුරන් නැති අයට වැඩියේ අර ටිකක් හරි දන්න අය ඒ විදිහට උදව් කරන එක ගැන ගොඩක් ස්තුති කරනවා ඔව් ඉතින් ෂෙනින් අයන ගොඩක් තැන්ක්ස් කරනවා එදා එයා ආවට මම ගොඩක් සතුටු වෙනවා ඒ දවසට ඇත්තටම මේ මම හිතනවා ඔයා එක මේ අමතක නොවන සිදුවීමක් වෙයි කියලා. ඒත් ඒ දවස හොඳ පැත්තෙන් බැලුවොත් මට ඇත්තටම අමතක වෙන්නේ නැහැ මොකද මම වෙඩින් එකක් ගැන උච්චර ලොකුට හීනයක් තිබුණාට මම මේක අමතක කරලා තිබුණේ මගේ හීනේ. ඒ හීනේ අහහට හැබැයි ඔව් රියලි හැබැයි කලින් මම මොරේ මිය. හරි ඉතින්. එහෙම කියලා තමයි මට කියන්න තියෙන්නේ. මට නම් ඉතින් නෙගටිව් පොසිටිව් දෙපැත්තම ඉතින් වුණා ඉතින් ඇත්තටම මට නම් අමතක නොවෙන්නේ ඒ දවස තමයි විශේෂයෙන් ඉතින් තාම හිතා ගන්න බැහැ මමත් හිතුවේ නෑ කියන්නේ මම ගර්ල්ස්ලාට කැමතිලා ගර්ල් කෙනෙක්ව මෙහෙම මැරි කරන්න හම්බෙයි කියලා ඉතින් හිතුවේ නෑ ඒකත් ඔව් ඉතින් ඒකත් අමතක නොවෙන්නේ දෙයක් කරනවා එතකොට ඔව් නෙක්ස්ට් 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 දැන් ඉතින් මට කරදර මොකක්ද 15 මම අහන්න තවගේ ප්‍රශ්නය හරි හනිමුන් එකට කොහෙද ගියේ මොනාද කරේ ඔන්න ප්‍රශ්නය හනිමුන් එකට කොහෙද ගියේ අපි ගියා හනිමුන් එකට සර්දේනියා බෙරෝ ඔව් සර්දේනියා කියා බීස් ටිකේ තියෙනවා බලන්න අනිවාර්යෙන් ගිහිල්ලා අපි දෙන්නා විතරයි හනිමුන් එකට ගියේ ඔව් ඉතින් කවතරයි හඳ වෙන්නේ මොනාද කරේ ලොකුම ප්‍රශ්න තමයි මොනාද කරේ කියන එක ගොඩක් අය අහලා තිබ්බා අපි හනිමුන් එකදී මොනාද කරේ කියලා මම හිතන්නේ අනිත් අය කරන දේවල් එක්ක හනිමුන් එකේ දිගත්තාම අපේ පොඩි වෙනසක් තියෙන එච්චරයි අපි කරන අපි කරන එච්චරයි එයාලා කරන එයාලා කරයි එච්චරයි එතන ඉතින් ඒකට උත්තර දෙන්න හිතුවා මේ වෙලේ ඇත්තටම මේ ප්‍රශ්නේ ඉතින් තෝරගත්තේ ඔව් ඉතින් අපි කෑම ඇත්තට මොලේ තියෙන කෙනා තේරෙනවා ඒක කොහොමද difficile da capire ඉතින් අපි කෑවා ඒ වගේම බිව්වා ඒ වගේම අනිවාර්ය විනෝදුණා ගොඩාක් විශේෂයෙන් රිලැක්ස් එකක් ඉන්නවා අපි දෙන්නා මොකද ගියේ මොකද ඒ දවස්වල ගොඩාක් ගොඩාක් වැඩ කරලා ඒ අස්සෙන් ස්ට්‍රෙස් වුණ වෙඩින් එකක් තියෙනවා ඇත්තටම සර්දින එක සතියක් අපි වුණා නේද සතියක් විතර ඉතින්දලා විනෝද වෙලා නාලා කාලා වීලා ඔක්කොම කරලා ඔක්කොම කරලා ඔයාලට වීඩියෝස් TikTok එකේ අපි ෆලෝ කරලා කරාන බලන්න පුළුවන්. ෆලෝ කරලා නැති අය ඉන්නවා නම් අනිවාර්යෙන් ෆලෝ කරන්න. වීඩියෝස් තියෙනවා අපි දෙන්නගේ හානිය මොන්ද වෙඩින් එක ඔක්කොම තියෙනවා ඔයාලා ගිහින් බලන්න. ලස්සන්ට තියෙනවා බලන්න. ප්‍රයිවට් දේ නැතු ඉතින්. ඔකයි. හත. හත. මේක මට මයාවේ දිල්ලයි කොල්ලෙක් වගේ ඇන්නේ කියලා. මට මයාවේ ප්‍රශ්නේ. ඔව්. මෙහෙමයි. ඒ කොල්ලෙක් වගේ ඇන්නේ කියන්නේ ඉතින් මම ආසයි කොල්ලෙක් වගේ අඳින්න. හැබැයි මම
කොල්ලෙක් වගේ ඇඳට මම කොල්ලෙක් නෙමෙයි මම ගර්ල් කෙනෙක්. ඔව් ගොඩක් අයට තිබුණු ප්‍රශ්නයක්. ඔව් ඒ ගොඩක් අයට ඒක ප්‍රශ්නයක් මොකද මේ ඇයි මේ කෙල්ල දෙන්නා කොල්ලෙක් වගේ එක්කෙනෙක් ඇඳලා ඉන්නේ කියන එක මම දැක්ක ගොඩක් තැන්වල. ඔව් නැහැ මම කොල්ලෙක් විදිහට ඇඳට මම ඇතුළත් තින් ගර්ල් කෙනෙක් ඒක මම කවදාවත් වෙනස් කරන්නේ නැහැ. මට ට්‍රාන්ස් වෙන්න ඕනේ නැහැ. ඇත්තට මට අවශ්‍යතාවයක් නැහැ. ඒක වැරදියට මේවා වෙන්නත් එපා. ඇතුළතින් ගර්ල් කෙනෙක් වහම සමහර අය වෙන වෙන දේවල් හිතයි. එහෙමයි තන්නත් එපා. නැදී මං අඳින්න ආස විදිහ ඒක. ඒ වගේම එයා එයාගේ මේක ලෙස්බියන් කියන එක. නැත්ද? ඔව් මම ලෙස්බියන්. ඒක තමයි මම ට්‍රාන්ස් වෙන්නේ. හරියටම කිව්වොත් ක්වීර් කියන එක තමයි LGBTQ+Q ක්වීර් එකට ඉඩෙන්ටිෆයි හරියට නැහැ ඉතින්. ඒ විදිහට තමයි. ඒත් ලෙස්බියන් කියනත් පුළුවන් මම කොහොමද ගර්ල්ස් ලාට නේ කැමති. ඒත් සමහරක් අය කියලා තිබ්බා කියන්නේ මම මෙහෙම ට්‍රාන්ස් ඉඳා කියලා. නෑ මම ගර්ල් කෙනෙක්. නෑනේ දැන් ඔයාලට ගර්ල්ස් ලාට කැමති වෙන්න බෑ. ඇයි මට ගර්ල් ඔව් මම ශාලිට විතරයි කැමති වෙන සෝරි ශාලිට විතරයි කැමති. ඉතින් ඒ නිසා තමයි මම එහෙම ඇඳෙ මොකද ඇත්තට මම ගවමක් අඳින්න නම් කැමති නැහැ. ඒක ගොඩක් අයට ප්‍රශ්නයක් මොකද මම මා වඳුරන අයත් දන්නවා කියන්නේ මම ගර්ල් කෙනෙක් කියලා. ඉතින් මම කැමති මේ විදියට ඉන්න. මේ විදියට ඇඳලා බොය කෙනෙක් විදියට ඇඳලා ඉන්න මම ගොඩක් ආසයි. පොඩි කාලේ ඉඳන් මාස කරේ එහෙම. දැන් මට ඕන විදියට ඉන්න තියෙන එක ඇත්තට මම ගොඩක් සතුටුයි. මානසින් නිදහස්. නිදහස් ඇත්තටම නිදහස්. ඔව්. ඒක ඔයා ගන්න ඉතින්. අල්ලෝර. මං හිතා තේරුම් ගත්ත කියලා මාව. එක. වෙඩින් එකට ලෑස්තුනේ කොහොමද? ඌ. වෙඩින් එකට ලෑස්තුනේ කොහොමද? කොහොමද ලෑස්තුනේ? තව එකක් දෙතිය. ලෑස්තුනේ ඉතින් අපි පෙබරවාරි ඉඳන් වගේ වැලන්ටයින් එකෙන් පස්සේ ඉඳන් ගියවුද්දී ලෑස්තුනේ පටන් ගත්තේ. ලෑස්තුනේ ඉතින් හිතුවේ නෑ මේ ලස්සන දෙයක් මෙච්චර ලස්සන කරගන්න පුළුවන් කියලා. අපි දෙන්නා කැපවීමෙන් හිමින් අපි ඇඳුම් පැළඳුම් අපි හීනවලට තිබ්බ දේවල් එකතු කරලා ලස්සනට ලෑස්තුනා. නැත්ද? ඔව්. ඔව් විශේෂයෙන් කියන්න ඕනේ ලෑස්ති වුණේ මල්ලියද ඉන්නේ. ඔව් මගේ මල්ලි ජනවාරි වල නැති වුණා. ඊට පස්සේ මම ලංකාවටකින් ආව පස්සේ ඇත්තටම මගේ මනස පොඩ්ඩක් මෙන පැත්තකට යොමු කරන්න අපේ දිලා. ඔව් මං හිතුව මෙයා දැන් මෙයා ගොඩක් වැටලා හිටියේ දවස්වල. ඉතින් මං හිතුව දැන් අපි දැන් බඳින්න කොහොමද ප්ලෑන් කරලා හිටියේ වෙලාවක් තිබ්බේ නැතුව තිබ්බේ නැති වුණාට. ඉතින් අපි දෙන්නා කියන්නේ මම හිතුව මෙයා වැටලා ඉන්න හින්දා මෙයාට මම දැන් මේ වෙලාව හොඳයි කියලා අහන්න. ඊට පස්සේ මෙයා තමයි ඔක්කොම ස්ටාර්ට් එක දුන්නේ. අරිය තිබ්බ මෙයා තමයි හිට මෙහෙට කෝල් කරලා එම්බසියටද කොම්මුනේකටද හැමතැනටම කෝල් කරලා මෙයා අහලා මෙයා බිසි කරා කොහොම හරි. එතකොට අර ප්‍රශ්න ගැන හිතන්නේ නැහැ. ඉතින් හිතන්නේ නැති වුණාට ඉතින් අමතක වෙන්නේ නැහැ නෙමෙයි මං හිතන්නේ. ඉතින් එයා මතක පටන් ගත්තා. එයා හැමදාම මගේ හිතේ ළඟම අනිවාර්යෙන් අනිවාර්යෙන්. ඕකේ. එහෙනම් තමයි ලෑස්තිෙන් පටන් ගත්තා. මේක මං කියනවා. කියලා. තුන. උදව් කළේ කවුද? අපිට උදව් කරේ ඉතින් යාළුවෝ තමයි විශේෂයෙන්ම වැඩියෙන් උදව් කරේ. මින් අමී සිටුයි තමයි. ඒ වගේම ක්‍රිෂල් හෙල්ප් කරා. ක්‍රිෂල්ගේ මහත්ය දිලන් හෙල්ප් කරා. ඒ වගේම ට්‍රාන්ස්පෝර්ට් කරන්න ගොඩක් අශානුත් උදව් කරා. තව යාළුවෝ උදව් කරා. ඉතින් හැම උදව් කරා. විශේෂ ස්පෙෂල් තැන්ක්ස් විදිහට දෙන්න කැමති අමියන් සිටු. ආ දෙන්න කැමතිද? මම කැමති. නෑ ඔයාලා අපි ෆලෝ කරනවා නම් ඔයාලා දන්නවා මේ අපි වීඩියෝ එක රිලීස් කරපු දවසේ ෆුල් එකම ටීසර් එක කරපු දවසේ අපි ස්පෙෂල් තැන්ක්ස් කියලා අමියන් සිටු කියලා තමයි දැම්මේ. මොකද ඒ දෙනා ගොඩාක් ගොඩාක් හෙල්ප් කරා අන්තිම සතියේ වගේ අපේ ගෙදර ඇවිල්ලත් අම්මලා හිටියා අපේ ගෙදර අම්මලා හිටියා කිසි ප්‍රශ්න නැතුව අපි කට්ටියම එකට
අන්තිම වැඩ කටයුතු ටික අන්තිම වැඩ කටයුතු ටික සතියේ පොදුවේ ලොකු වැඩ ටික අපි කරාට අන්තිම මොහොතේ අර අප් වැඩනේ කොහොමද කියන්නේ ඔව් කේක් ඩෙකරේෂන් කේක් වෙඩින් කේක් එක ඔතන එකේ ඉඳලා ලොකුම එතකොට රෙදි අයින් කරන එකේ ඉඳන් අමි ඇත්තටම මහන්සි වෙලා වැඩ කරා මගේ නියපොතු හදන එක පවා අමි තමා බල්ලා මේක හොඳයි නේද ශාලියෝ කියලා අහලා එහෙම ගොඩක් දේවල් ලංගලා කරලා දුන්නා ඔව් අනිවාර්යයෙන් thanks thanks fully ඒක තමයි අන්තිම ප්‍රශ්න වලින් last one bro last one මොකක්ද කියන්න බෑ තව ප්‍රශ්න අමතර ප්‍රශ්න වගේ තියෙනවා තියෙනවා පස්වෙනි එක මේකප් කරන අයයි ෆොටෝ ගහපු අයවයි කොහොමද තෝරගත්තේ තෝරගත්තේ ඉස්සලාම චාම් විදියට මේකප් කරන කෙනෙක් තමයි හෙව්වේ මේකප් කරපුවා මගේ මූණට පොඩ්ඩක් හරිම කැතයි ඔව්ලි මම නෙමේ වගේ තමයි පේන්නේ ඔව් ඇත්තට මොහිනී වගේ තමයි පේන්නේ ඔව් එහෙම කියමුකෝ කොහොමයි ඔව් කිව්වා ඉතින් චාම් විදියට මේකප් කරන කෙනෙක් සමහරට සමහර අය දකි මගේ සුදු ඇඳුමින් ඒක චුට්ටක් වෙනස් රතු ඇඳුමක තව මම වැඩිපුර මහන්සි බොරු කියනවානේ එනට එයා හොඳට කරා අර මගේ මහන්සියත් එක්ක මම පහුවේ කලින් දවසේ රෑ 10 ඉඳන් ලෑස්ති වෙන නිසා ඒ සුදු ඇඳුමර පොඩ්ඩක් මෙහෙම වෙන්න ඇති කියලා මම හිතනවා එහෙම තෝරලා බජට් එක මගේ හැමෝගෙම මම ඇහුවා ඉතින් අහලා ඔව් අපි දෙන්න වැඩ කරේ ගොඩක් බජට් එක යනවා බජට් එක යනවා අපි දෙන්න වැඩේ පටන් ගන්න කලින් අපි දැන් හිත අපේ බජට් එක මේකයි මේකයි මෙච්චරින් චුට්ටක් වැඩි වෙනුත් ගියා ඒතර අපි දෙන්නට ආස විදිහටම එන්න නම් ඉතින් ඒ චූටි ප්‍රමාණයත් ඉතින් මෙයා කරපේ ඔව් ඒ නිසා ඒ බජට් එක අපි හැම මොකද්ද හැම දෙයකටම බෙදලා තිබ්බ මේ වැඩේට මේ මෙච්චරයි අපි වේදම් කරන්නේ චුට්ටක් වැඩිපුර ගියා ඉතින් ඉතින් එහෙම තමයි අපි දැන් plan කරන්නේ හිතපු නැති මුදලුත් යනවා සාමාන්‍යයෙන් හිතෙන් හිතන්නේ නැතුව මුදලුත් යනවා sorry මැද්දෙන් පෙන්නට දැන් continue කරන්න ෆොටෝ ගන්න පැත්තෙන් දිල්ලා තමයි ගොඩක් බැලුවා නෑ මේකප් කරන්නේ කොයි කිව්ව නෑ මේකප් කරන එකේදී ඔව් ඉතින් මම එහෙම බල්ලා චාම්ම කෙනාම හෙව්වේ දෙතුන් දෙනෙක් කතා කරා මගේ බජට් එකට ගැලපෙන කෙනාවයි එයා මගේ මේකප් බැලුවා මම හොඳට චාම් විදිහට යා කරනවා අතර මම ආසයි එයා චතුරත් නායක හයි එයා තමයි මම තෝරගත්තේ හොඳට කරා ඇත්තටම හරි හොඳයි යාත් ඉතින් එයාටත් ගොඩක් ස්තුති ෆොටෝ ගහන පැත්තෙන් මෙයා තමයි වෙන කොහමද වාගේ යාළුවෙක් නේ අපිට හොයලා දෙන්නේ ඔව් ඒ වුණාට ඔයා තමයි ඒගොල්ලොන්ට ආස කරේ ආ ඔව් මොකද ඒගොල්ලෝගේ කැමරාව හොඳයි ඒගොල්ලෝගේ වැඩ හොඳ නිසා මම මගේ යාළුවෙක් හිටියා ඉතින් මගේ යාළුවෙක් කිමාර්ගෙන් ඒ යාළුවට කතා කළා ඊට පස්සේ තමයි මේ ෆොටෝ ගන්න අයව සෙට් කරගත්තේ. යාළු අඳුර නිසා අපිට පොඩි මුදලක් ඩිස්කවුන්ට් එකක් කරා. ඩිස්කවුන්ට් එකක් කරාගත්තා. ඒකින් නැත්තම් අපි සතුටුත් වුණා. සතුටුයි. සතුට වැඩි කමට අපිට තාම හම්බුන්නේ නැහැ. අපිට වෙඩින් වීඩියෝ ටික වෙඩින් ෆුල් වීඩියෝ එක තාම දුන්නේ නැහැ. ඒත් මොකද්ද ඔයාලා බලලත් ඇති මේ වෙඩින් කටකට කියන්නේ වෙන් ට්‍රේලර් එක දාලා තිබ්බා වෙන් ට්‍රේසර් එක දාලා තිබ්බා ඒව ටික තමයි ඒව ටික තමයි දැනට අපිට දෙන්නේ ෆුල් එක හම්බුනම අනිවාර්යයෙන්ම ඔයාලට පෙන්වන්න බලාපොරොත්තු වෙනවා ඇත්තටම ඉතින් සුසිත්ගේ ටීම් එක හොඳයි ඒගොල්ලොත් ඇත්තටම හොඳයි මේ ටීම් එකම එහෙම කිසි ප්‍රශ්නයක් වුන්නේ නැහැ හොඳට ලස්සනට වැඩේ කරලා දුන්නා තාම දුන්නේ නැහැ ඒක වැඩේ හැබැයි මේ එඩිට් කරපු නැති ඔක්කොම දීලා තියෙන්නේ. ඔව් එඩිට් කරපු නැතුව ඔක්කොම අපිට දීලා තියෙන්නේ. ඔක්කොම දීලා තියෙන්නේ. එඩිට් කරලා ලස්සනට හදලා ෆුල් වීඩියෝ එක අපිට තාම හම්බුනේ නැහැ කියලා. හම්බුනේ නැහැ. ඒ වගේම ඇල්බම් එක හම්බුනේ නැහැ කියලා කියන්න. ඔයගොල්ලෝ බලනවා නම් ෆොටෝග්‍රාෆර්ස්ලා අපෙන් අහන්න එපා. ෆොටෝග්‍රාෆර් මහත්මයාණනි අපිට ඉක්මනට දෙන්න. ඕකේ අමතර ප්‍රශ්න ටිකක් තියෙනවා මෝ පටන් ගන්න. ඔව් අමතර ප්‍රශ්න කියන්නේ වෙඩින් එකට අපි අර Q&A එකට ප්‍රශ්න අහන්න කිව්ව පිහින්ද සමහරක් අය වෙඩින් එකට එහා ගිහිල්ලා තහලා තිබුණේ ඉතින් අපි හිතුවා ඒකට එකපාරම උත්තර දෙන්න ඔයාලා දැන් ගොඩ කාලෙක අපි වීඩියෝ එකක් දැම්මෙත් නැති හින්දා ඔව් එයාලවත් සතුටු කරන්න කියලා හිතුණා. මමයි ඉස්සලාම් ප්‍රශ්න. ඉතාලියේදී මුහුණ දුන්න අමතක නොවන දරුණුතම සිදුවීම මොකක්ද? අමතක නොවන දරුණුතම සිදුවීමක් ඉතාලිය ඇතුළත තියලා නැහැ. ඉතාලියේ පැනල ගිය දවස තමයි මට නම්. ඉතින් ඒක දරුණුතම අපිට මම හිතන්නේ ඒක දරුණු දෙයක් කියලා. අපි හැරිම සිම්පල් විදිහට කරා.
එහෙම දෙයක් නැහැ ඇත්තටම මට. ඒකත් ඇත්ත. ඉතාලිය මුහුණ දුන්න අමතක නොවන අමතක නොවන සිදුවීම් ගොඩක් තියෙනවා ඉතින් අපි දෙන්නගේ නේ. ඔව් අමතක නොවන සිදුවීම් දෙන හැම දරුණු නෑ. ඒවා හරි ස්වීට් දරුණු නෑ. ඔව් ආදර ආදර තියෙන ලස්සන දේවල් තියෙනවා. හිනාස් යනවා දැන් මතක් කරද්දී අපි දෙන්න කරපු දේවල්. ලස්සන දේවල් තියෙනවා. ඒවා කරන්න වෙනම වීඩියෝ එකකින් කියන්න ළමයි ලස්සන දේවල්. ඒකට වෙනම වීඩියෝ එකක් හදන්න වෙනවා. ඔව් එච්චරම දිගයි. එච්චරම දිගයි එච්චර ලස්සන දේවල් තියෙනවා. දෙවෙනි දෙවෙනි ප්‍රශ්නේ Hello, my princess. Dinner ready, Lu. Amma, Charlie, Amma. Amma. Devani, ekar. Wala, hamu na kohom dekhi la aya halai. Then Charlie, tamami prashne. Add karan kiu. Oh, mukha da add karan kiu. Mukut ne meka me. Appi aara. Anti mata era thi na. Mete jeki thi wala ekar aya halai thi na. Mahita ne alu. Mahita ne kada pi honda video karu ni da. Oh, ekar thi abhi. Vena ma video ha denna kiu na. Me vela dekhi na. Ilang prashne te anna. Sorry, Anisa. ආපු කෙනා දන්නෝ අනිවාර්යෙන් අපි ඔයාට ඒ උත්තරේ ළඟදිම දෙනවා. ඒත් ආරාධනා කරනවා අපේ යට තියෙන වීඩියෝ ටික බලන්න. ඒකට සමහර දේවල් වලට ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන්. ඔව්. ලංකාවෙන් ගිහින් රට ගිහින් එකට ඉන්නකොට කොහොමද? ලංකාවෙන් ගිහින් රට ගිහින් එකට ඉන්නකොට කොහොමද? ඒ ජීවිතය ගැන මොනවද කියන්න පුළුවන්? ලංකාවෙන් ගිහින් රට ගිහින් මොකද සිනමර තිරින්නේ ලංකාවේ නම් මෙහෙට ඇවිල්ලා මේ ගැන ජීවිත කොහොමද කියලා අහන්නේ මම නම් මෙහි ආවේ අවුරුදු 6 ශාලිව හම්බුනේ අවුරුදු 19 ඒතකොට මම මෙහෙ හිටියේ මම මේ මට පොඩි ඉදි මට තේරෙන්නේ නැහැ මෙහෙ ඇවිල්ලා අපේ අද මගේ අම්මයි තාත්තයි තමයි ඉතින් තීරණය කරේ මම මෙහෙ නේද එතකොට මගේ ඇදී මම ආවේ 2012 මම එතකොට අවුරුදු 22ක් විතරයි මට මතක නැහැ කොහමින් හරි මං ආවේ අපේ නෑදෑයෝන්ගේ ගෙදර ඒ කියන්නේ මගේ පුංචිගේ ගෙදර මෙහෙ වෙලා ගෙවන ජීවිතේ ඉතින් ගොඩක් වෙනස් ලංකාව වගේ නෙමෙයි ඉතින් ගොඩක් 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 වෙනස් හැමදේම වෙනස් ගෑන ළමයට වෙනස් මොකද ලංකාවේ තියෙන රූල්ස් නැහැ මෙහෙ ඉතින්. ඔව්. හරිම නිදහස් හේ ඉවත් වෙන්න පුළුවන් කියලා කියන්න. හැබැයි දැන් කාලේ ලංකාවේ මම හිතන්නේ ෆ්‍රී තමයි ගොඩක් මම. මම දකින විදිහට මම ඉතින් එහෙ ජීවත් වෙලා නැහැ වැඩි. ආ. මම හිතනවා දැන් ඒ වුණාට දැන් මේ හොඳයි කියලා ලංකාවේ නේද නේ? ඔව්. දැනට මමත් හිතනවා ඒ කියන්නේ හොඳ පරිසරයක් හැදීගෙන එමින් පවතිනවා කියලා. අන්තිමක ඔයාලා ආදරයට කතා කරන්නේ කොහොමද ලංකාවට එන්නේ සෝරි මම දෙකම කිව්වා ඔයාලා ආදරයට කතා කරන්නේ කොහොමද මම ශාල්ට කතා කරන්නේ වස්තු කැටි වස්තු කියලා තමයි යට ඉස්සරින්දලම කියන්නේ එහෙමයි දැන් ඉතින් මැනික් කියලාත් කියන සමහරක් වෙලෙට ඔයා සමා වෙන්න තමයි අපේ අම්ම එහෙම කිලෝ වෙන්නේ කියලා ඔව් මැනික් කියලා දැන් කියනවා ආදරේ වැටි උනම් මැනික් කියනවා ඔව් තරහ ගියාම ඔයාලා හොඳලාට මේ ප්‍රශ්නය අහලා නැත්ද ඇත්තටම නෑ තරහ ගියාම මම කියන්නේ කියලා තරහ ගියාම කියන්නේ මොනවා තමයි එකක් කිමුකෝ නෑ මට මතක නෑ ඩායි නෑ ඒ මේ ප්‍රශ්නය අහලා නෑ මම ඔයාලා අහන්න බා අහන්න මම ඔයාට ආදරේ කතා කරන්නේ ආදරේ කියලා මම මෙයාට ඉස්සරින්දම ආදරේ කියලා කතා කරන්නේ දැන් නම් ආදරේ කැලිට නෑ හැබැයි අම්බු මෙතෙන් ටිකට් කරලා ආදරේ කියලා අයියෝ ආදරේ වට මම ආදරේ කියලා තමයි කතා කරන්නේ ගොඩක් ඔය පැටියෝ සුදු ඊවනේ බෑ ඉස්සර පැටියෝ කියලා දීලා තියෙනවා මට මැසේජ් දුන්න කියලා කවදාව මැසේජ් දුන්න පැටියෝ කියලා කියනවා මැසේජ් දුන්න ඉස්සර කියලා තියෙනවා ඉස්සර තියෙනවා මේ දැන් චුට්ටක් කලින් ආදරේ කියලා තමයි ගොඩක් කියන්නේ ආදේ කියලා තියෙන ඉස්සර මං ආසම නැහැ ආදේ කියනවා ඔව් ආදේ කියනවා තරහ ගියාම මම මෙයාට දිල්ලා කියලා කියන්නේ ළමයි. මමත් ඉතින් තරහ ගියාම මෙයාගේ නම කියන්නේ කියලා සාලිකා කියනවා. අන්තිම ප්‍රශ්නේ ලංකාවට එන්න හිතාගෙන නැද්ද? හිතාගෙන ඉන්නවා. එන්න හිතාගෙන ඉන්නවා. අනිවාර්යෙන් ලංකාවට આવවත් ඔයාලට කියනවා. ඔයගොල්ලෝ එන්න අපි බලන්න. අනිවාර්යෙන් අපි බලාපොරොත්තු වෙනවා. අනිවාර්යෙන් හම්බෙමු. අපි මීටප් එකක් පුළුවන් වුණත් කරමු.
අපි කරමු ලස්සන දෙයක් අපි ඔයාලව දැනුවත් කරන්න ඔයාලා මොකක්ද අනිවාර්ය අපි ඔයාලට කියලෙන්න කියලෙන්න අපි කැමති අයට පුළුවන් අපි වෙවිල හම්බෙන්න හම්බෙන්න පුළුවන් අපි ඉන්න තැනක් යන්න එදාට එන්න එවිත් අපි හම්බෙන්න ඔන්න තව ප්‍රශ්නකට අපි උත්තර දුන්නේ ඩාලින් ඔව් තව ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට අහන්න පුළුවන් අපි පුළුවන් විදිහට පුළුවන් වෙලාවට උත්තර දෙන්න ඒ වගේම තව දෙයක් ඔයගොල්ලොන්ගෙන් අහන්න ඕනේ ඔයගොල්ලෝ අපෙන් තව ඉස්සරහට බලාපොරොත්තු වෙන වීඩියෝ මොනවාද කියලා අපිට කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ එකේ යටින් එතකොට අපි එකින් එක ඔයගොල්ලන්ට දෙන්න උත්සාහ කරනවා ඒ වගේම විශේෂයෙන් තැන්ක්ස් කරන්න ඕනේ මුලින්දම ගත්තොත් අපේ විල්ලා එක තමයි අපි එකට මේ මාර්ටිනාට තැන්ක්ස් කරන්න ඕනේ අපේ වෙඩින් එක ලස්සන්ට කරන්න උදව් කරාට ඒ වගේම කේටින් එකේ කවුද ලුයිජි පියර් ලුයිජි ඉතාලිකිනේ ඒ වගේම මේකප් චතු මාෂිට තවහොද වලෙන්ටින අක්කට මේ මහවට අපේ ඇඳුම් මහව වලෙන්ටින අක්කා හැමෝම මිලානු කේටන් එකයි පවිය වලින් එතකොට ෆොටෝග්‍රාෆර්ස්ලා නාපොලි ඔය සුසිද්ගේ ටීම් එකට ඔව් නාපොලි තව ඩීජේ කරන්න අවතිරි නයි මේ ෂෝ ඉතින් යාල වෙරෝනේ ඉන්න හැරට තැන්ක්ස් කරන ගොඩක් තව කවුද ඩෙකරේට් කරේ විල් එකේ මේකෙනා ඒ විල්ලා විල් එක ඩෙකරේට් එයාට ඒ වගේම අමිත් සිතුත් දෙන්න උදව් කරා අමි සිතුට ගොඩක් ස්තුතියි ඒ දෙනට ගොඩක් උදව් කරා තැන්ක්ස් විශේෂයෙන් විශේෂයෙන් එතකොට අන්තිම මොහොතේත් අපිට උදව් කරා ක්‍රිෂෙල් ක්‍රිෂර්ගේ මහත්ය දීලා වන්න ආශාන් ඒ වගේම අපේ වාහනේ ලෑස්ති කරා යාළුවා අනිවාර්යෙන් අනිවාර්යෙන් වාහනේ ලෑස්ති කරේ කවුද යාගෙන මදුෂාන් මදුෂාන් වලට thank you ලස්සටම වැඩේ කරලා දුන්නා දඩත් කාලා තිබ්බ මන් නිසා ඒකත් කියන්න ඕනේ ඔයාලට thank you ඒ වගේම අපු හැමෝටම ගොඩක් thanks වචරිකින් හරි උදව් කරපු අමතක වුණු නානන් සමාවෙන්න අනිවාර්යෙන් අපි මොකක් හරි අවලක් වුණා නම් සමාවෙන්න වරදක් වුණා නම් සමාවෙන්න ඒ වගේම අමතක නොව කවරරි හිටියන ඔව් අපිට මේ වෙලාවේ ස්තුති කරන්න බැරි වුණ කෙනෙක් ඉන්නවා නේද ඒකට sorry හොඳේ ආදරෙන් තැන්ක්ස් කියන යාලට ඒ වගේම විශේෂ ස්තුතියක් තව පුද කරන්න කැමති අපේ දෙමව්පියන්ට විශේෂයෙන් මෙයාගේ අම්මට තාත්තට ඒ වගේම මගේ අම්මට ඔව් හැබැයි අන්තිම මොහොතේ මේක කරාද අර කරාද කියලා හැව්වා ඔව් ඇත්තටම මට සතුට වෙන්න පුළුවන් තව දෙයක් තියෙනවා එයාගේ අම්මගේ මම රත්වෙන්ද බැලන් එද්දී එයාගේ අම්මයි තාත්තයි ආව මාව පිළිගන්න මම ඇත්තට මේක බලාපොරොත්තු වුණා අපි දැන් ඔයක ප්ලෑන් කරන්නේ මේ හිතේ ස්තුතිය කරන්න ඕනේ මගුලගේ අම්මටයි මගුලගේ තාත්තටයි අපේ අම්මටයි ස්තුතියි ඒ වගේම මම හිතුවා එක දෙයක් මේගොල්ලන්ගේ අම්මයි තාත්තයි කරා මම රතුෙන්ද මෙන් ලෑස්තිලා එනකොට ඒගොල්ලෝ ආව මාව පිළිගන්න මම හිතේවත් නැහැ ඒක ප්ලෑන් කරෙත් නැහැ ඔව් අපි ප්ලෑන් කරන්නේ මේ හිතේ ගැත්තා ඒක අම්මයි තාත්තයි අමි එක්ක කතා වෙනවා තිබුණා මෙහෙම අපි කරමු මෙහෙම කියලා ඊට පස්සේ අමි දුක නැවිත අපිට කිව්වා මෙහෙම දෙයක් වෙනවා කියලා අපි ඉතින් එක පාර ඒකට රෙඩි වුණා ඔව් ශනිකව ලෑස්තිලා ඉතින් ඒකට ගොඩක් සතුටුයි ඒකටත් ගොඩක් ස්තුති කරනවා මට රත්තරන් එහෙනම් ඉතින් වෙනද වගේම අපි ආයෙ මතක් කරන්න අපේ channel එක subscribe කරන්න subscribe කරලා නැත්තම් ඒ වගේම ශාලිගේ insta account එක තියෙනවා ශාලි fdo මගේ දීප්ත දිල්ල යටි ඔක්කොම දාන්න අපි follow කරන්න ඕන නම් like කරන්න comment කරන්න share කරන්න ප්‍රශ්න අහන්න ඔව් ප්‍රශ්න තව මොනවද තියෙනවද අහන්න අපි දිගටම වීඩියෝස් දෙන්න හිතන් ඉන්නවා මේ අවුරුද්ද ඒ වගේම අවශ්‍ය වීඩියෝ ටිකත් ඔයගොල්ලෝ අපිට අදහසක් වශයෙන් දෙන්න අපි උත්සාහ කරනවා ඒවා දෙන්න අනිවාර්යෙන් එහෙනම් අපි ගිහින් එන්නයි bye bye